දැන් තමයි වෙලාව අපේ සමනලයාට මල් පැණි හොයන්න උදව් කරන්න. මතකද කොලම්බස් කිව්වා සමනලයා මත ක්ලික් කරපු ගමන් සමනලයා මල් පැණි හොයාගෙන මේ පාක් එක පුදාම පියාඹන්න අවශ්‍යයි කියලා. ඔන්න අපි හිතන්න ඕනේ තැනක් තියෙනවා. ඒ මොකද්ද? සමනලයා ක්ලික් කරපු ගමන් කියන එක. එහෙනම් අපි එක විධානයක් විදිහට දෙන්න අවශ්‍ය වෙනවා. හරි, අපි මේ විධානය දෙන්නේ කොහොමද? අපි මේ වෙනකොටත් දන්නවා මේ විධාන තියෙන්නේ මේ බ්ලොක්ස් කියන කොටසේ කියලා. අපි මේ events 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 කියන වචනේ ක්ලික් කරමු. දැන් බලන්න මේ බ්ලොක්ස් වල clicked කියලා කොහේ හරි තියෙනවද කියලා. ඔවුනේ, මේ තියෙන්නේ when when when. අපි මේ කොටුවක් ඇතුලේ හාව ඉන්නවා නම් ඒකට කියන්නේ sprite කියලා. එහෙනම් when sprite clicked 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 when sprite clicked කියන මේ බ්ලොක් එක මම drag කරගෙන ඇවිල්ලා මේ විදිහට make new sprite block එකට පහලින් තියෙනවා. දැන් අපි ක්ලික් කරන්නේ කාවද කියන්න. හරිම හොඳයි, මේ සමනලයා. එහෙනම් මේ හාව මෙතන තියලා හරියන්නේ නැහැ. අපි මේ පුංචි ඉතලේ උඩ ක්ලික් කරලා සමනලයා තෝරගමු. හරියටම හරි. අන්න අපේ එක වැඩක් ඉවරයි. සමනලයා ක්ලික් කරපු ගමන් කියන එක. මට කියන්න මේ සමනලයා ක්ලික් කරපු ගමන් වෙන්න අවශ්‍යද? මේ සමනලයා වත්ත පුදාම එහාට මෙහාට පියාඹන්න ආරම්භ කරන්න අවශ්‍ය වෙනවා. ආරම්භ කරනවාට අපි කියන්නේ begin. B E G I N begin කියලා. මේ සමනලයට අපි කියන්නේ sprite කියලා. එහෙනම් අපි බලමු sprite begin කියන බ්ලොක් එකක් තියෙනවද කියලා. අපි මේ behaviors B E H A V I O R S behaviors කියන බ්ලොක් එක ක්ලික් කරලා බලමු අපිට අවශ්‍ය බ්ලොක් එක තියෙනවද කියලා. මේ තියෙන්නේ sprite begin බ්ලොක් එක. අපි මේ බ්ලොක් එක drag කරලා මේ when sprite click බ්ලොක් එක යටින් තියමු. දැන් කලින් වගේමයි. මෙතන sprite එකත් ආවා. හැබැයි අද අපේ sprite එක සමනලයා. දැන් ඔයාලා දන්නවා මේ හාව සමනලයා කරන විදිහ. මේ පුංචි ඉතලේ click කරලා සමනලයා තේරුවා. දැන් අපි මේ සමනලයට වත්ත පුදාම එහාට මෙහාට පියාඹන්න උදව් කරමු. අපි මේකට කියන්නේ wandering කියලා. දැන් අපි මේ wandering කියන වචනය හොයාගමු. මේ අපි කලින් කියපු behaviors කියන කොටස අපි නැවතත් click කරනවා. බලන්න මේ කොළපාට blocks දිහා. මේ blocks වල පහළම තියෙනවා wandering. W A N D E R I N G wandering block එක. මන් drag කරලා මේ begin ඉස්සරහින් තියෙනවා. ඔන්න දැන් හදි. දැන් අපේ coding හදිද බලන වෙලාව. මුලින්ම මේ කහ පාටින් තියෙන run R U N run button එක click කරන්න. දැන් සමනලයා උඩ click කරන්න. දැන් බලන්න සමනලයා මල් පැණි හොයාගෙන මේ පාක් එක පුදාම ගමන් කරන හැටි. එහෙනම් පුංචි ඔයාලා හරිම සාර්ථකයි. තවත් දවසක DP coding school එක මේ වගේ ඔයාලගේ ජංගම දුරකථනයෙන් එහෙමත් නැත්නම් පරිගණකයෙන් වැඩසටහනක් කරන්න එනකන් සමුගන්නවා. DP coding school එක දිගටම ඉන්න. සුබ දවසක්.